2018 අපි ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය කරන්නට අපි අත්වල් බැඳගෙන අපි ලක්ෂ 13ක් වැනි ඡන්දයක් ලබා දීමට අපි කටයුතු කරා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වෙත. නමුත් එතුමාගේ ලක්ෂ 13ක් හැටියට මේ ජනතාව දුන්නා කියලා හිතාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතුමා පාවා දුන්නා. ඒ නිසා අපිට ඒ ගැන සෑහෙන දුකක් කලකිරීමක් තියෙනවා. අපි එදා ඉඳලා අවුරුදු 35ක් මගේ දේශපාලන ඉතිහාසයේ දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් කැප කරපු කෙනෙක් මම. ඒ නිසා අපි අපේක්ෂකව 9000කට කතා කරන්න නැතුව එතුමා තනි තීරණයක් ගන්නවා. පක්ෂ සභාපතිකම එතුමා පූජා කරනවා. ඊට පස්සේ දායසිරි පක්ෂ මහලේකම් ඒ පැත්තටත් මේ පැත්තටත් පැනලා ඊට පස්සේ මහලේකම් තනතුරුත් අරගෙන ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඉහළ නායකත්වයේ පිටින් අරගෙන එතුමල්ලා ගිහිල්ලා ඊටන් කොහොට්ටුවට උදව් කිරීමට යනවා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයන් 9000ක් මේ රටේ අපි අතරමං වෙනවා. අතරමං වුණාට පසුව අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යන්නේමක් නැති තත්ත්වයක් වෙලා තියෙනවා. ඒ නිසා අපේ සීරුම ශ්‍රී ලංකා වාසී සංවිධායකවරුන්ට මේ වෙලාවේ අපි ආරාධනා කරන ඉතාම ගෞරවයෙන් මේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉල්ලන ලාංඡනේ හංසය අහිංසක සතෙක්ගේ ලාංඡනය මේ හංසයාගේ ලාංඡනයට එකතු වෙලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා විශේෂයෙන්ම විජයග්‍රහණ බවට පරිවර්තනය කරනවා. අපිව කෑම එකේ තියෙන කරපිංච නැට්ටක් ගන්නට දාලා අහකට දැම්මා දාසිරි මහත්තයා හැම කට්ටිය. අපිට ඒක වෙන්න දෙන්න බෑ. මෙතෙක් දුර රැකගෙන ආපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් අපි පැත්තකට තල්ලු වෙලා දේශපාලනයක් කළේ නැති විදිහට තමයි පොහොට්ටුවේ කට්ටිය අපිව පිළිගන්නේ. අපි පොහොට්ටුවට කවදාකවත් දෙන්න බෑ. අපිට දේශපාලනය නොකර ඉඳත් බෑ. මේ පක්ෂය රැකගන්න ඕන නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාව දිනෝලා අපේ මේ පක්ෂය නැවත ශ්‍රී ලංකාව තුල ශ්‍රේෂ්ඨ පක්ෂයක් හැදියට හදන්නට අපි මේ සංගමයක් එකතු වුණා කියන එක මම මේ අවස්ථාවේ කියා සිටි.